අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන් ගොඩ දෙනෙක් අපෙන් අහලා තියෙන මාතෘකාවක්. ඒක තමයි මේ ස්ටීරොයිඩ් කියන එක. විශේෂයෙන් අපෙන් ගොඩ දෙනෙක් ඔයාලා ප්‍රශ්න අහලා තිබ්බා මේ මොනවද මේ ස්ටීරොයිඩ්ස් කියන්නේ? මොනවද මේ ඩයිනබෝල් කියන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩක් අපිට යොමු වුණා. ඒක නිසා අපි මේ සැරේ මේ වැඩසටහන කතා කරන්න හිතුවා ඕගොල්ලන්ට මේ ස්ටීරොයිඩ්ස් ගැන. ඔයගොල්ලන්ට මතක ඇති 1988 ඔලිම්පික්ස් මීටර් 100 ෆයිනල් එක. එතෙන්දී ඔයගොල්ලන් සමහර අයට මතක තියෙන්නේ නැති මේ බෙන් ජොන්සන් කියන ක්‍රීඩකයා. වුණ අධික මාංශපේශී ශරීරය වර්ධනය කරගත්ත අනිත් ක්‍රීඩකයන් අතරින් කැපිලා පෙනෙන ක්‍රීඩකෙක් හිටියා. මොහු තමයි ඒ ෆයිනල් එකේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ. මෙතනදී මම හිතන්නේ ඒ අනිත් ක්‍රීඩකයන්ට වඩා විශාල ලීඩ් එකක් ඒ ක්‍රීඩකයා අරගෙන තිබ්බා. ඇත්තරම පසු ඔහු අනාවරණය වුණා මේ ස්ටීරොයිඩ් කියන තහනම් උත්තේජකය ලබා ගත්තා කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මතකයි මේ ඉතාම ඈතක අපේ ලංකාව ඉතාම සම්බන්ධ වෙච්ච මාතෘකාවක්. ඒ තමයි මේ මේරියන් ජෝන්ස් කියන ක්‍රීඩිකාවත් මේ තහනම් උත්තේජක එහෙම නැත්නම් ස්ටීරොයිඩ් කියන දේ තමන් ක්‍රීඩාවට යොදාගෙන තිබුණා. ඒක නිසා අපිට කීර්තියක් ගෙන දුන්න ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහට ප්‍රීති පදක්කම ලබා ගන්න පුළුවන්. අපි බලමු දැන් මේ ඇයි මේ ස්ටීරොයිඩ් කියන දේ තහනම් උත්තේජක විදිහට සලකන්නේ කියන එක. එහෙම නැත්නම් ඇයි මේ ක්‍රීඩකයෝ මේ ස්ටීරොයිඩ්ස් වලට පෙළඹෙන්නේ? මොකද හේතුව? මොකද ඒකෙන් තියෙන වාසිය? සහ මේකෙන් මොන හරි අපිට අවාසි තියෙනවද? අපි මේ ගැන අද කතා කරමු. කෙටියෙන් කියනවා නම් ස්ටීරොයිඩ් කියන්නේ තහනම් උත්තේජකය. විශේෂයෙන් ඕගොල්ලන් ජිම් වල යනවා නම් එහෙම නැත්නම් වෙන ක්‍රීඩාවක් කරනවා නම් ඕගොල්ලන් අතර මේ ගැන යාළුවෝ අතර කතා බහ වෙලා තියෙනවා. සමහර අය අපි දන්නවා ජිම් වල මේ ස්ටීරොයිඩ් කියන මේ උත්තේජකය ඕගොල්ලන්ට ලබා දෙනවා. සමහර අය ජිම් ඉන්ස්ට්‍රක්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ යාළුවෝ අතරේ ඒකන කතා වෙලා ඕගොල්ලෝ ඒ මාර්ගෙන් ගන්නව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර අයට ඕගොල්ලන් ඉන්ටර්නෙට් එකෙන් එහෙම නැත්නම් වෙන මැගසින් එකකින් මේ වගේ දේවල් වලින් ඕගොල්ලන් හොයාගෙන මේ ස්ටීරොයිඩ් කියන දේ ඕගොල්ලන් ශරීරයට ලබා ගන්නව වෙන්න පුළුවන්. නමුත් මේ හැමදේම ඕගොල්ලන් ලබා ගන්න මේ බ්ලැක් මාකට් එකෙන්. එහෙම නැත්නම් මේවා මේ නීත්‍යානුකූලව ඕගොල්ලන්ට ලබා ගන්න අමාරුයි. නමුත් මේ දේවල් ඉතින් අධික මුදලකින් සමහර වෙලාවට ඕගොල්ලන්ගේ අතරපත් වෙන්න පුළුවන්. සමහර අපේ මේ ජිම් යන යාළුවෝ බලනවා ඇති සමහර කට්ටිය ඉන්න මේ ටික කාලෙකින් ඒගොල්ලන්ගේ ශරීරය වර්ධනය කරගන්න මාංශපේශි වර්ධනය කරගන්න. නමුත් අපි බලන අපිට එහෙම ශරීරය වර්ධනය කරගන්න විදියක් නැහැ. නමුත් අපි කොච්චර කරත් අපේ ශරීරය වර්ධනය වෙනවා. සමහර වෙලාවට මේ එහෙම කරන කට්ටිය ඔය කියන තහනම් උත්තේජක වලට පෙළඹිලා තියෙන්න පුළුවන්. ඇත්තටම අපි මෙතනදී ක්‍රීඩාව කරන කට්ටියට වැදගත් වෙන්නේ මේ ඇනබොලික් ස්ටීරොයිඩ් කියන කොටස. ඒකට ඇනබොලික් ස්ටීරොයිඩ් කිව්වම මේ හැමදේම අර ටෙස්ටොස්ටෙරෝන් කියන සංයෝගයේ මූලික වෙලා තමයි ඇදලා තියෙන්නේ. ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ පිරිමි අයගේ පිරිමි ගති ලක්ෂණ. නැත්නම් ඒ අයගේ පිරිමි ස්වරූපය කියන දේ ඇති කරන්න වැදගත් වෙන හෝමෝනේ තමයි ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ. එතනදී මේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රධාන වශයෙන් නිපදෙන්නේ ඒ පුරුෂයන්ගේ වෘෂණවල. ඊට අමතරව අධිවෘක්ක ග්‍රන්ථියෙන් කාන්තාවන්ගේ සුළු වශයෙන් ඩිම්බ කෝෂලත් නිෂ්පාදනය වෙනවා. දැන් ඔයගොල්ලෝ බලන ඇති සමහර වෙලාවට ජිම් වලට ඔයගොල්ලන්ගේ කාන්තාව පාර්ශවයක් එනවා. නමුත් මේගොල්ලෝ මේ වේට් ලිෆ්ටින් හරි ඒ ජිම් ට්‍රේනින් කරාට ඒගොල්ලන්ගේ දැන් පිරිමි කෙනෙක්ගේ වගේ මාංශපේශි වර්ධනය වෙන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි මේ අපේ පිරිමි අයගේ වැඩිපුර අන්තර්ගත වෙන ටෙස්ටොස්ටෙරෝන් කාන්තාවන්ට වඩා. ඒ නිසා දැන් අපේ පිරිමි පාර්ශවයේ මාංශපේශි වර්ධනය කරන්න කාන්තා පාර්ශවයට වඩා පහසුයි. හොඳයි, අපි දැන් බලමු ඇයි මේ ක්‍රීඩකයෝ මේ ස්ටීරොයිඩ්ස් වගේ දේවල් වලට යොමු වෙන්නේ කියන එක. ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ ස්ටීරොයිඩ්ස්, එහෙම නැත්නම් මේ ටෙස්ටොස්ටෙරෝන් කියන ඇනබොලික් ස්ටීරොයිඩ් වල මේ වෙන කාර්යය. අපි බලමු මොකක්ද කියන එක. එතනදී ප්‍රධාන වශයෙන්ම මේ ඇනබොලික් ස්ටීරොයිඩ්ස් වලින් කරන්නේ ඔයාලගේ මාංශපේශි වර්ධනය කරන එක සහ මාංශපේශි වල ශක්තිමත් භාවය ඇති කරන එක. එතකොට දැන් බොඩිබිල්ඩින් කරන කෙනෙක්ට මේකනේ ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒකට ඒ අයගේ ඒ මාංශපේශි වර්ධනය කරලා ඒ අයගේ ස්වරූපය පවත්වා ගන්න විශේෂයෙන්ම වැදගත් වෙන හෝමෝන එක නිසා තමයි මේ අය මේකට පෙළඹෙන්නේ. ඊට අමතරව ඇනබොලික් ස්ටීරොයිඩ්ස් වලින් කරන තව දෙයක් තමයි ඕගොල්ලන්ගේ මේ ඇන්ටි කැටබොලික් ඉෆෙක්ට් කියන එක. ඒ කියන්නේ එයාගේ මාංශපේශි දැන් අපි හෙවි ට්‍රේනින් එකක් කරනකොට මාංශපේශි වල යම් කිසි ආකාරයක මිදීමක් වෙන්න පුළුවන්. එතනදී මේ මාංශපේශි මිදීම වළක්වලා එයාගේ රිකවරි එක වැඩි කරගන්න මේ ටෙස්ටොස්ටෙරෝන් නැත්නම් ඇනබොලික් හෝමෝන්ස් වැදගත් වෙනවා.
එවාගේම ඕගොල්ලෝ දන්නවා දැන් මේ ස්ප්‍රින්ටින් එහෙම නැත්නම් කෙටි දුර දාවනේ දුවන ඒ ක්‍රීඩකයොත් මේක සමහර අය ලබා ගන්නවා කියලා. ඇයි එහෙම ලබන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි එයාගේ මාංශ පේශි වර්ධනය කරලා එයාගේ පර්ෆෝමන්ස් වැඩි කරගන්න මේක විශාල වැදගත්කමක් තියෙනවා. හොඳයි අපි බලමු දැන් මේ ඇනබොලික් ස්ටීරොයිඩ්ස් කියන එක මේ වගේ මේ වාසි දේවලු තියෙනවා නාට ඇයි මේවා තහනම් කරලා තියෙන්නේ? එහෙම නැත්නම් මේවා ගන්න එපා කියන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි ඔයගොල්ලන් ඇනබොලික් ස්ටීරොයිඩ් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට සෞඛ්‍යමය වශයෙන් ඒ වගේම සමාජීය වශයෙන් විශාල ගැටලු ගණනාවකට ඔයගොල්ලන් මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් මේක සෞඛ්‍යමය ගැටලු වගේම ඒ වගේම ඔයගොල්ලන්ට අවසානයේ මේ මරණය පවා ඇති වෙන්න පුළුවන් මේ ඇනබොලික් ස්ටීරොයිඩ්ස් නිසා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ එලීට් පවර් ලිෆ්ටර්ස් ලගේ 112.9% පමණ එයාගේ මේ මරණවලට හේතුව මේ ස්ටීරොයිඩ්ස් කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම ක්‍රීඩකයෝ يعني හොඳටම අපි දන්න ඇනබොලික් ස්ටීරොයිඩ්ස් පාවිච්චි කරන 24 දිනක් යොදාගෙන පරීක්ෂණයක් කරලා තිනවා එයා මිය ගිය ආකාරය ගැන. මෙතනදී හොයාගෙන එයා මිය ගිහිල්ලා තියෙන්නේ ඉතාම අවාසනාවන්ත අන්දමින් කියලා. ඒ කියන්නේ සමහරු මේ ප්‍රකෝපකාරී ගතිය වැඩි නිසා එයා යම්සි කලහකාරී ක්‍රියාවන්ට මුල එයා මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සමහරු මානසික අවපීඩන නිසා සියදී නසා ගැනීම වෙලා තියෙනවා. මේ වගේ ඉතා අවාසනාවන්ත මරණවලට පවා මේ ඇනබොලික් ස්ටීරොයිඩ් කියන එක හේතුවක් වෙන්න පුළුවන්. හොඳයි අපි බලමු දැන් මොනවාද මේ වෙන මේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද කියලා මේ ඇනබොලික් ස්ටීරොයිඩ්ස් වල. අපි විශේෂයෙන් පිරිමය ගත්තොත් එහෙම ඒ අයගේ මේ උෂණවල ප්‍රමාණය කුඩා වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අයගේ නිෂ්පදන ශුක්‍රාණු ප්‍රමාණය හීනවීමක් වෙන්න පුළුවන්. මේ නිසා ඒ අය මද සරුභාවයට උනත් පත් වෙන්න පුළුවන්. ඒ වගේම අර කාන්තාවන්ගේ වගේ මේ පියවුරු වර්ධන වීමක් උනත් පිරිමි පාර්ශවය වෙන්න පුළුවන්. අපි කියනවා ගයිනකොමැස්ට්‍රියා කියලා. දැන් මෙහෙම මේ පුරුෂ පාර්ශවයේ මේ වගේ ප්‍රශ්නවලට හේතුව තමයි අපි විශේෂයෙන් මේ ටෙස්ටොස්ටෙරෝන් කියන මේ ඇනබොලික් ස්ටීරොයිඩ්ස් අපි ගන්නකොට අපි සාමාන්‍යයෙන් ඒකේ ගන්න ගත යුතු ප්‍රමාණයට වඩා 10 ගුණයක් 100 ගුණයක් වගේ වැඩි ප්‍රමාණයක් තමයි මේ ක්‍රීඩකෝ අතුල් කරගන්නේ. එහිදී අපේ මොළයට මේ නෙගටිව් ෆීඩ්බැක් එකක් යනවා මේක වැඩි මේක අඩු කරන්න කියලා. ඒතකොට අපේ සාමාන්‍ය ඒ තියෙන්න ඕන ප්‍රමාණයට වඩා මේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මේක තමයි ඒකට ප්‍රධාන හේතුව. ඒ වගේම අපි කාන්තා පාර්ශවය ගත්තොත් එහෙම මේ ඇනබොලික් ස්ටීරොයිඩ් පාවිච්චි කරොත් එහෙම ඒ අයගේ අර පිරිමෑගේ වගේ තත්ත්වෙට එන්න පුළුවන්. ඒ වගේම කටහඬේ රළු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සමහරක්ට ඒ අයගේ පියවුරු වල යම්කිසි කුඩා වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඒ අයගේ උසප් චක්‍රයේ යම්කිසි අක්‍රමවත් භාවයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ගේ මේ පිරිමෑගේ වගේ රැවුල වුණත් වර්ධනය වෙන්න පුළුවන් ඇනබොලික් ස්ටීරොයිඩ් ගත්තොත්. ඒ වගේම අපි සැලකුවොත් මේ දෙපාර්ශවයටම වෙනත් අහිතකර බලපෑම ගොඩක් තියෙනවා. දැන් උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම මේ අයගේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කොලෙස්ටරෝල් ගත්තොත් එහෙම අපිට හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වීමත් නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අපි කියන LDL කියලා මේක වැඩි වීමකුත් මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය ඒ මගින් වැඩි වීමකුත් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි මේ ඇනබොලික් ස්ටීරොයිඩ් ගත්තොත් එහෙම අපේ මේ කුරුල වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලප කැලල් වගේ දේවල් බහුල වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ අක්මාව නැත්නම් liver එක කියන එක. ඒකට විශාල වශයෙන්ම අහිතකර බලපෑම ඇති වෙන ඉන්ද්‍රියක් තමයි අපේ අක්මාව. එතකොට සමහර අයගේ මේ අක්මාවට කොච්චර බලපානවද කියන්නේ සමහරට ඒක පිළිකාවක් තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම මේ අපි ගත්තොත් එහෙම තරුණ වයසේදීම ඕගලන්ට හෘදයාබාධ වුණත් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි දැකලා තියෙනවා මේ බොඩිබිල්ඩර්ස්ලා වෙනත් රටවල අවුරුදු 30-40 අතර මේ අය මේ ප්‍රීමැචුවර් ඩෙත් එහෙම නැත්නම් මේ හෘදයාබාධ නිසා මේ මරණ ඇති වෙලා තියෙනවා මේ ඇනබොලික් ස්ටීරොයිඩ් පාවිච්චි කිරීමෙන්. දැන් ඕගලන්ට තේරෙන්න ඇති ඇයි මේ අපි මේ ඇනබොලික් ස්ටීරොයිඩ්ස් කියන දේ ඕගලන්ට ගන්න එපා කියන්නේ කියලා. නමුත් ඒකේ යම්කිසි වාසි තිබ්බත් අපි ඒවා එපා කියන හේතුව දැන් ඕගලන්ට තේරෙන්න ඕනේ. ඒ වගේම දැනටමත් ඕගොල්ලෝ මේ ඇනබොලික් ස්ටීරොයිඩ් වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඕගලන් මොනවාගේ අවදානමකද ඉන්නේ කියන එකක් දැන් ඕගලන්ට තේරෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා.